ගෙබිම විෂබීජ හරණයට දස ගුණයක ප්‍රබල ආරක්ෂාවකින් ලයිසෝල් දැන් ලංකාවේ ප්‍රශ්නේ මොකක්ද ලංකාවේ ප්‍රශ්නය ණය අපි මත ණය කන්දක් තියෙනවා ගෙවා ගන්න බෑ පොලිය ගෙවා ගන්න බෑ ණය ගෙවන්න නැතුව තියෙනවා તો අපේ ප්‍රශ්නේ ණය නම් උත්තරේ ණයක් වෙන්න පුළුවන්ද රටේ ප්‍රශ්නේ ණය නම් උත්තරේ ණයක් වෙන්න බෑනේ උත්තරේ නම් අපි වත්තම් කියන්න ඕනේ හැබැයි රයිල් වික්‍රම් සිංහ යන්නේ මොකටද තව ණයක් ගන්න කොහෙන්ද මූල්‍ය අරමුදලේ ලොකු ණයකුත් නෙවෙයි පොඩි ණය ඒ ණය ගන්න ගියාම මූල්‍ය අරමුදල කියනවා අපිට ඒ ණය දෙන්න කලින් බලා ඉතු කරන්න කොන්දේසි දින මොකද්ද බදු වැඩි කරපන් ඊට පස්සේ රාජ්‍ය රාජ්‍ය ආයතන පවුඩ් ලබනේවා විකුණපන් බලශක්ති ක්ෂේත්‍රයේ වියදම් පියව ගන්න විදියට මිනිස්සුන්ගෙන් අය කරන්න ඔන්න ඔය જાතිය කොන්දේසි කොටක් දාපන් දැන් වෙලා තියෙන මොකද මේ දවස්වල ඒ කොන්දේසි තමයි ඉතු කරන්නේ පුංචයෙන් වැඩ් බද්ද වැඩි කරේ නැද්ද වැඩ් බද්ද 112 සිට 15ට වැඩි කරා දැන් මොකද අය මොකද සිද්ධ වෙන අපිට ආයි වටෙන් අපේ බඩු මිල ඔක්කොම රුපියල් 5 10 වැඩි වෙනවා දැන් දැන් අලුතෙන් එන විදුලි බිල කොහමද එන්නේ කලින් රුපියල් 850 නම් දැන් මොකද එන්නේ 1500 2000ක් වෙන විදුලි බිල හරි අමාරුයි අපට එතකොට පොඩි ඇට එහෙම ලොකු ලොකු කර්මාන්ශාලාවල් කඩවලට එහෙම ගෙවන්න බැරි විදුලි බිල එනවනේ ඒ නිසා අපේ ජීවිතය ගෙනියන්න බැරි මට්ටමට බඩු මිල වැඩි කරන් වැඩි කරන් වැඩි කරන් මේ යනවා කෙලවරක් නැතුව රාජ්‍ය ආයතන විකුණමින් යන නිසා මේ ආණ්ඩු යන පාරෙත් මොකද සිද්ධ වෙන්නේ අපිට අපේ ණය බර තව වැඩි වෙලා අපි මත තව තව බර පැටි වෙලා අපට ජීවත් වෙන්න බැරි වෙනවා අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි